මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න පුළුවන්ද? කාර්ය මණ්ඩල රෝගයට ගොදුරු වීම නිසා කාර්ය මණ්ඩල හිඟයක් පවා ඇති වෙගෙන යනවා. මෙවැනි ආකාරයේ ගැටලුවකට ශ්‍රී ලංකාව මුහුණ දෙන පළවෙනි අවස්ථාව ක්‍රමවේදයේ හැටියට අපි දකින මේ අවස්ථාවේදී තමත් දැඩි ඇඳුරු නීතිය වැනි තත්ත්වයක් මේ හරියටම ඉල්ලන්නේ සති දෙකක් ඇඳුරු නීතිය පනවන්න කියලාද නැත්නම් මාසයක් ගෙන්නත් කරපු අයගේ ප්‍රතිශක්තිය දියුණු වෙන්න තව සති දෙකක්වත් අවශ්‍ය වෙනවා. නමුත් එහෙම පරක් වුණොත් මොකද වෙන්නේ? අපේ මේ රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන් බිඳ වැටීමකට ලක් වෙන්න පුළුවන්. දැනට ක්‍රියාත්මක වෙන අවමංගල උත්සව 25යි වෙඩින්ග්ස් 50යි මේවායි ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. අහිතකර ප්‍රතිඵල ඇති වෙනවා. මම මා දැක්ක පෙරහැරවල් පවා සංවිධානය කරනවා මේ කාලේ. ලොකු අවධානමක් ඊතර ප්‍රතිකාර ගන්න වෙනවා කියන එක නේ. විශාල අවධානමක් තියෙනවා රෝගීන්ව ස්පිරිතාලයට නතර කර ගන්න බැරි තත්වයට අපිට දැන් රෝහල පිරිලා තියෙනවා. පිටමක් ගන්න හොඳ ගයක් හදා ගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට පවතින කොවිඩ් 19 තත්ත්වයට සමග හදිසියේ නිකුත් කළ නිවේදනයක් සමග කිසියම් ආකාරයක කොවිඩ් 19 සම්බන්ධයෙන් ඇතිවී යුතු ක්‍රියාකාරකම් පිළිබඳ සමාජ කතිකාවක් ඇති වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෛද්‍ය සංගමයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය. මේ සංගමයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරා ඉතාමත්ම ඉක්මනින් ලොක්ඩවුන් එකකට එහෙම නැත්නම් ඇඳර නීතිය පැනවීමකට රට ගමන් කළ යුතුයි කියන කාරණාව. අපි දැන් සම්බන්ධ කරගන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ යෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම විශේෂඥ වෛද්‍යවරයෙක් එතුමා එහි මාධ්‍ය කමිටුව බාරව කටයුතු කරන විශේෂඥ වෛද්‍ය ආර්.පී. දයාසේන වෛද්‍යතුමා. මුලින්ම මා කැමැතියි ඔබතුමාගෙන් ඉතාම කෙටියෙන් දැනගන්න කොවිඩ් 19 මේ පවතින තත්ත්වය මේ අපි දෙන්න කතා කරන මොහොත වන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය කොයි වගේ මට්ටමකද තිබෙන්නේ? බොහෝ අය කියන ඉතාලම බැරෑරුම් තැනක අපි ඉන්නේ රටක් වශයෙන් කියලා ඔබ දකින්නේ කොහමද සංගමයක් වශයෙන්? ඔව් චම්දිත මං හිතන්නේ අපි ඉතාමත් බැරෑරුම් තත්වයක තමයි මේ රට තියෙන්නේ මේ අවස්ථාවේදී මේ කොවිඩ් 19 සම්බන්ධව. මොකද අපි දවසකට අලුත් රෝගීන් 2000ක් පමණ අලුතෙන් සොයා ගන්නවා. ඊට අමතරව මරණ සංඛ්‍යාවත් ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා දැන් 111ක් පමණ ගිය පසුපියත 24 ඇතුළත මෙය ගිහින් තියෙන බව වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක ඉතාම බැලෑරුම් තත්වයක් තමයි මම එකඟ වෙනවා ඔබත් සමග ඒ ගැන. ඔව් දැන් ඇත්තටම වාර්තා ඔක්කොම දවසෙන් දවස අලුත් වෙනවා. මේ 111 දැන් මේ මොහොතකට කලින් 118 වෙලා තියෙනවා. ඊට පස්සේ ආසාදිතයන්ගේ ප්‍රමාණය 3000කට හැමදාමත් ආසන්න වෙමින් තියෙනවා. මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න පුළුවන්ද? පැහැදිලිවම මම කියව යුතුයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ඉතාම අසීරු තත්වයකට පත් වෙලා තියෙනවා මේ තත්ත්වයේ යටතේ. මොකද අපේ රෝහල් වල ධාරිතාව ඉක්ම යමින් තියෙන්නේ. දැන් මේ රෝගීන්ගෙන් පිරී යන අවස්ථාවක් තියෙන්නේ. මේ ප්‍රශ්නේ නිසා ඇත්තටම අපහසුයට පත් වෙනවා සාමාන්‍ය රෝගීන්ට ලැබිය යුතු ප්‍රමුඛ තත්ත්ව පිරී ඉතිරමින් අලුතින් වාට මේ සඳහා යොදා ගනිමින් තියෙන අවස්ථාවක් තමයි අපි ඉන්නේ. ඉතින් ඒක නිසා මේක ඉතාමත් භයානක තත්ත්වයක්. ඊට අමතරව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයත් මේ රෝගයට ගොදුරුමෙන් පවතිනවා. එතකොට සමහර වාට්ටු සහ සමහර දැඩි සත්කාර ඒකකවල වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල රෝගයට ගොදුරු වීම නිසා කාර්ය මණ්ඩල හිඟයක් පවා ඇතිවේගෙන යනවා. ඉතින් මේක ඉතාමත් බැරෑරුම් තත්වයක් තමයි හැටියට තමයි අපි දකින්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වශයෙන්. ඔබේ අත්දැකීම අනුව ශ්‍රී ලංකා ඉතිහාසය තුළ මෙවැනි ආකාරයේ ගැටලුවකට ශ්‍රී ලංකාව මුහුණ දෙන පළවෙනි අවස්ථාව වශයෙන් මේ හඳුන්වන්න පුළුවන්ද අපිට? මම හිතන්නේ අපේ දැන් සියලුම රෝහල් පද්ධතිය මේ ආකාරයට අසීමිත ලෙස ප්‍රශ්නගත තත්වයකට පත්වුණේ පළවෙනි වතාවට මා දන්නා තරමින් මම දැනට අවුරුදු 35කට වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ වෛද්‍යවරයෙක් සහ විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කරනවා. මේ කාල සීමාව ඇතුළත අපිට මේ විදිහේ අවස්ථාවක් දකින්නට ලැබුණේ නැහැ මීට කලින්. ඉතින් ඒක තමයි අපි හිතන්නේ දැන් මේ පෙරෑරුම් තත්වයේදී විශේෂඥ වෛද්‍යවරුන් වශයෙන් අපගේ වගකීම තමයි මේ තත්ත්වය විශේෂයෙන්ම රජයේ ඉහළ ස්ථානවලට දැනුම් දීම. මේ දැනුම් දීම උදෙසා තමයි අපේ පුවත්පත් නිවේදනය අපි නිකුත් කළේ. මේ තත්ත්වය වළක්වා ගැනීමට හෝ යම් තරමකට පාලනය කිරීමට හැකි එකම ක්‍රමවේදය හැටියට අපි දකින මේ අවස්ථාවේදී ඉතාමත් දැඩි සංචරණ සීමා සහ ඇඳුරු නීතිය වැනි තත්ත්වයක් අඩු වශයෙන් සති දෙක කාලයක්වත්
පැවැත්විය යුතුයි මේ තත්වය අලුතින් රෝගින් ඇතිවීම අඩු කරගන්න. ඒ කියන්නේ පැහැදිලිව සති දෙකක්ද එහෙම නැත්නම් වෙනම කතාවක් ගියා ඒක මාසයක් කියලා අද පුවත්පත්වල සඳහන් ලැතුණා. මොකද්ද විශේෂත්ව වෛද්‍යරු හරියට සංගමයේ හරියට මිලන්නේ සති දෙකක් ඇඳුරු නීතිය පනවන්න කියලාද නැත්නම් මාසයක් ඇඳුරු නීතිය පනවන්න කියලාද? අපි හිතන්නේ සති දෙකක් තමයි මුල් අවස්ථාවේදී. මොකද අපි දන්නා පරිදි දැන් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියත් සෑහෙන වේගවත්ව සිදුවෙගෙන යනවා මේ රටේ. එතකොට ප්‍රතිශක්ති මේ එන්නත් දෙකම ලබාගත්තු රෝගීන් තව සති දෙකක් පමණ යනතුරු මේ සඳහා ප්‍රතිශක්තිය හොඳ තත්වයකට පත් වෙන්නේ නැහැ. ඒ නිසා එන්නත් දෙකම ලබා ගත්තාම පස්සේ තවත් සති දෙකක් ගියාන් පස්සේ තමයි රෝගියා රෝගියා නෙමෙයි සාමාන්‍ය කෙනෙක් ඒ පුන ප්‍රතිශක්තිකරණ ලබන්නේ. කරගන්නේ. ඒක නිසා අපි හිතනවා මේ සුමාන දෙක ඇතුළත දැන් පහුගිය කාලෙත් එන්නත් ක්‍රියාවලිය ඉතාමත් හොඳින් සිද්ධ වෙච්ච බව අපි දන්නවා. නමුත් ඒ අයගේ එන්නත එයාගේ ප්‍රතිශක්තිය දියුණු වෙන්න තව සති දෙකක්වත් අවශ්‍ය වෙනවා. එතකොට දැන් දෙකක් එන්නත් කරපු අයගේ දැන් තත්ත්වය හොඳ වෙන්න තව සති දෙකක්වත් යනවා. එතකොට ඒ සති දෙකෙන් පස්සේ සමහර ලාට මේ පැතිරීමේ වේගය අඩු වුණොත් අපිට එතකොට ටිකෙන් ටික සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ කියන්නේ ඇඳුරු නීතිය වශයෙන් හඳුන්වන්නේ ඉතාම දැඩි, ඒ කියන්නේ මේ අර මේ අවුරුද්දේ නෙමෙයි ගිය අවුරුද්දේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කළා වගේ දැඩිම දැඩි සංචර නීති සීමා පනවන්නට අවශ්‍යයි කියන එකයි විශේෂඥ වෛද්‍යුරුන්ගේ සංකේතය. අපි හිතනවා එහෙම අවශ්‍යයි කියලා. මොකද ඒකට හේතුව තමයි දැන් මේසා විශාල රෝගීන් සංඛ්‍යාවක් අලුතෙන් හඳුනා නොගත් අවස්ථාවක අපි මේ වගේ තත්ත්වයකට මුහුණ දුන්න ගිය අවුරුද්දේදී එහෙම මුහුණ දීලා අපි මේ තත්ත්වය ඉතා හොඳින් පාලනය කරගෙන තමයි ඊට පස්සේ නැවත මේ අලුත් වීමක් සිදු වුණා. නමුත් අපි මේ තත්ත්වයෙන් පාලනය වුණේ ඒ ක්‍රියාවලිය නිසා කියලා අපි විශ්වාස කරනවා. ඒතකොට දැන් දැනට විශාල වශයෙන් රෝගීන් අලුතෙන් හමු වෙන අවස්ථාවකදී මේ ක්‍රියාවලිය අපි ඇඳුරු නීතිය වගේ දෙයක් ක්‍රියාත්මක කළොත් අප හිතනවා මේ මිනිසාගෙන් මිනිසාට තමයි මේ පැතිරෙන්නේ. ඒ නිසා මිනිසුන් වෙන්කර තැබීමේ හොඳම ක්‍රියාවලිය තමයි ඇඳුරු නීතිය පැනවීම වගේ දෙයක්. ඒකෙන් මේක තවත් අයට පැතිරීම විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන් කියන අදහස අපිට තියෙනවා. ඔව්, ඒ කියන්නේ දැන් මේ අපි කතා අපි දෙන්න කතා කරන මේ වෙලාව ඒ සඳහා ඔබ කියන්නේ කිසිම මොහොතක් විනාඩියක්වත් අපි නාස්ති කරන්න කාලයක් නැහැ. හැකි ඉක්මනින් ඇඳුරු නීතිය පැනවිය යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරන්න හැකි ඉක්මනින්. ඔව්, එහෙම අදහසක්. ඔව්, එහෙම තමයි අපේ අදහස. හරි, යම් කිසි හේකින් ඒ තීරණයට දැන් විශේෂඥ වෛද්‍යුරුන්ගේ සංගමයට පුළුවන් මේ යෝජනාව ඉදිරිපත් කරන්නනේ බලධාරීන් මේ තීරණය ගත යුතුයිනේ. මේ තීරණය ගන්න පරක් වුණොත් මා දැක්ක දැන් අද මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළ තුන යම් කිසි අවස්ථාවක වෙන තීන්දුවක් ගන්න වුණොත් ගන්න වෙයි කියන එක. නමුත් ඔවුන්ගේ අදහස අනුව තාම ඒක ඒ තීරණයට එන්න පුළුවන් ද මට්ටම් පිළිබඳව සලකා බලන බව තමයි තේරෙන්නේ. නමුත් එහෙම පරක් වුණොත් මොකද වෙන්නේ? පරක්කුණොත් විශාල විනාශයක් සිද්ධ වෙනවා. දැනටත් අපි මං හිතන්නේ අපිට මේ මරණ සංඛ්‍යාව අපේ මේ මෘත ශරීරාගාරවල තබා ගන්න බැරි තරම් විශාල සංඛ්‍යාවක් මරණ සිද්ධ වෙනවා. එතකොට මේක තව තවත් වැඩි වෙන්න ගත්තොත් එහෙම අපේ මේ රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන් බිඳ වැටීමකට ලක් වෙන්න පුළුවන්. පහසුකම් රෝගීන්ට සපයන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. ඊළඟට ස්ටාෆ් එකේ කාර්ය මණ්ඩලයේ ආයත රෝගේ වැඩිපුර සැදීන නිසා ඒ ක්‍රියාවන් අකර්මණ්‍ය වෙන්න පුළුවන්. මේ වගේ ලොකු ප්‍රශ්න විශාල ගොඩකට අපිව මැදි වෙනවා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ ඒ ඇත්තම අවසන් වශයෙන්ම කාරණා දෙකක් අනෝ. ඒ හැර වෙනම කිසිම විකල්පයක් නැහැ නේ. ඇඳුරු නීතිය පැනවීම පැනවා රෝගීන් සීමා කරගන්නවා හැර සංචරණය සීමා කරනවා හැර වෙන කිසිම ක්‍රමයක් නැහැ නේද? ඔව්. ඒ ඇඳුරු නීතිය පවත්වන කාල සීමාව ඇතුළත ඉතාමත් කාර්යක්ෂම ලෙස එන්නත් කරණය කළ යුතුයි. ඒක දැනටත් සිද්ධ වෙනවා. නමුත් ඊටත් වඩා කාර්යක්ෂමව එන්නත් කිරීම සිදු කළ යුතුයි. ඊට පස්සේ තමයි අපිට මේකේ යම්කිසි ප්‍රතිඵලයක් යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ කියන්නේ මේ දැනට ක්‍රියාත්මක වෙන අවමංගල උත්සව 25යි වෙඩින්ග්ස් 50යි පලාස් සංචන සීමා මේවායින් ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ නේ? මේවායින් අහිතකර ප්‍රතිඵල ඇති වෙනවා. මම දැක්ක පෙරහැරවල් පවා සංවිධානය කරනවා මේ කාලේදී. මම දන්නේ නැහැ ඒකව නම් ඉතාමත් අහිතකර දේවල්. අපි ඇත්තටම සියලුම ආගමික නායකයන්ගිනුත් ඉල්ලා සිටීමට කැමති රජයට මේ සඳහා බලපෑමක් කරන්න. මේ අවස්ථාවේදී මේ ක්‍රියාවලිය ඉටු කරගත්තේ නැත්නම් අපි ඉතාමත් විනාශයකට මුණදෙට තත්වයක් තමයි ඉදිරියට ඇති වෙන්නේ. පසුගිය කාලේ අපි අහපු දෙයක් තියෙනවා විශේෂඥ වෛද්‍යවරු. එතකොට SLMA එක මේ වගේ ආයතන දැඩි ලෙස අවස්ථාවවලදී සංචන සීමා පිළිබඳව ඉල්ලීමක් කරා. නමුත් මේ මෑතක සති මාස දෙක තුන පෙර තිබුණු සංචන සීමාවල දැඩි බවක් තිබුණේ නැහැ. ලිහිල් බවක් තිබුණේ හැම කෙනාම පාරේ තුන් හතර දිනයි ගෙදර හිටියේ කියන කතාව. ඒ නිසා සෑහීමටපත් වෙනවාද දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ගේ පැත්තෙන්? ඔව්, ජනතාවගේ මේ පිළිබඳව ජනතාවගේ වගකීමත් සමහර අවස්ථාවදී ඉටු නොවන අවස්ථාවල් අපි දැක්කා. එතකොට ජනතාව මේ වගකීම ඉටු නොවන්නේ නම් අපිට ජනතාවට දිය හැකි එකම අවවාදය තමයි ඔබ අසනීප වෙලා රෝහලට ආවොත්
අපිට ඔබ බලා ගැනීමට හැකියාවක් නැති තත්ත්වයක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ ඔබගේ ප්‍රවේශම පාවිච්චි කරේ නැත්නම් ඔබගේ පරිස්සම හරියට ඔබට ගෙදරම තමයි මේ ප්‍රතිකාර ගන්න වෙන්නේ. ඉතින් ගෙදරදී ප්‍රතිකාර කිරීමේදී කොච්චර දුරට සාර්ථකව ඒක කරගන්න පුළුවන් වේද කියන එක ගැන අපිට ඒ තරම් ලොකු විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ ලොකු අවධානමක් ගෙදර ප්‍රතිකාර ගන්න වෙනවා කියන එක නේ. විශාල අවධානමක් තියෙනවා රෝගීන්ව ඉස්පිරිතාලේ නතර කරගන්න බැරි තත්ත්වයට අපිට දැන් රෝහල පිරීලා තියෙන්නේ. ඉතින් මේක නිසා තියෙන අනිත් අවධානම තමයි කෝවිඩ් නොවන සහ කෝවිඩ් රෝගීන් එකම වාට්ටුවේ එකම ස්ථානවල ඉන්නවා. මේක ඉතාම අයහපත් තත්ත්වයක්. මොකද කෝවිඩ් නැතුව වෙන රෝගයකට රෝහලට ආපු කෙනෙක්ට කෝවිඩ් හැදිලා ඒකේ තියෙන සංකූලතාවලට මුහුණ දෙන්නත් සිදු වෙන්න වෙනවා. මොකද එච්චරට අපිට ඒ තරමට අපේ රෝහල්වල ඇඳන් පිරී ඉතිරි ගිහිල්ලා තියෙන රෝගීන්. බොහොමත්ම ස්තුතියි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මීට මොහොතකට පෙර ආතුව ඉල්ලීමක් කළේ ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාව තුළ ඇඳර නීතිය පනවමින් රට ලොක්ඩවුන් කිරීමකට යා යුතුයි. අවම වශයෙන් ආරම්භයක් වශයෙන් සති දෙකක කාලයක් ඉන් අනතුරුව ලැබෙන ප්‍රතිඵලය අනුව අනාගතය පිළිබඳව තීරණය කළ හැකියි කියලා ඒ කාරණාව ගැන ශ්‍රී ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම විශේෂඥ වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍ය ආර්.පී. දයාසේන මැතිතුමා ඔහු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ මාධ්‍ය කමිටුවේ ප්‍රධානියා ඔහු සමගයි අපි මේ අලුත්ම තීරණය පිළිබඳව සාකච්ඡා කළේ. කෙසේ වෙතත් සංගමේ තීරණයේ එය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ ශ්‍රී ලංකා ප්‍රධානම සංගමේ තීරණය රජයේ බලධාරීන්ගේ පිළිබඳ අවසන් තීරණයකට පැමිණිය යුතු වෙනවා. වහ වහ කාලය නාස්ති නොකොට බොහොමත්ම ස්තුතියි ඔබතුමාට අපිත් සමග සම්බන්ධ වීම පිළිබඳ ස්තුතියි. අයිබෝන් බොහොම ස්තුතියි.